මහා දත්තගේ කතාව මෙසේ අසන්නට ලැබේ. හෙළදිව රුහුණු ජනපදයේ එක්තරා ගල්කරුවෙක් සහලින් පිර වූ කරත්තයක් දක්කමින් ගැඹුරු මඩ ඇති තැනකට පැමිණියේය. ගැල මඩ හේරුණි. ඔහුගේ මහා දත්ත නැමැති ගුණා එය අදින්නට අසමර්ථ විය. ගැල් පදවන්නා ගොනුට කතාකොට ඉදින් තෝ අද මේ ගැල ගොඩට අදිනෙහි නම් මෙන් පසු කරත්තේ නොබදින්නෙමි කීය. යසා මහා දත්ත තෙමේ උස්සාහයෙන් පිරුණු සිතැත්තේ දැඩිසේ වීරිය කොට ගැල නගා සිටුවන්ට මහන්සි ගත්තේය. ගැල්කරුවා ඔහුගේ පිට අතගා පැදැව්වේය. ගුණාමුළු උස්සාහය උදා සයවරක් කරත්තේ ඇද්දේය. නමුත් මහලු බව නිසාද ගත නොහැකි විය. සත්වෙනි වාරයේදී වේගයෙන් අදින ඔහුගේ පපුව පැලී ගියේය. ඌ ලේවමාරා එතනම වැටුනේ. ගැල්කරුවා ඌ හැරදමා අන්ගෙනකු යොදාගෙන යන්ට ගියේය. එවිට එක්තරා වලන් සාදන්නෙක් කවුත් ගුණා ජීවත්ව සිටියදීම උගේ හම ගලවාගෙන මැටියනීම පිණිස ගෙන ගියේය. එක්තරා තූර්ය භාණ්ඩ සාදන්නෙක් කවුත් වීණාතස් සෑදීම සඳහා උගේ නහර උපුටාගෙන ගියේය. එක් වැද්දෙක් කවුත් තමාගේ බල්ලන්ට උගේ මස් කපා දුනි. බල්ලෝ තුමෝම මස් කඩාගෙනද කෑහ. කුරු කුහුඹුවෝද උගේ ඇඟට නැගී කන්නට පටන් ගත්ත. මෙසේ ඒ ගුණා මහත් දුකට පත්විය. එකල චුල්ල පින්න පාතික තිස්ස තෙර නම පන්සේයක් භික්‍ෂූන් වහන්සේලා සමග මගින් යන්නේ ඒ ගුණාදක කරුණාපදවා පාත්‍රවලින් ජලයගෙන උත්පවීය. ඒ පැන්බී ගුණා ස්වල්ප ආස්වාදයක් ලැබීය. තෙරනම ඔහු ඉදිරියේ වාඩි වී මහා සතිපට්ඨාන සූත්‍රයේ දෙසා තිසරණය දුනි. ශිල්පද කියන විට ගුණා කලුරිය කොට තවතිසා භවනයෙහි තිස්යදුම් විමනක උපනි. හෙතම පෙර ජාති බලා තෙරුන්ට කෘතඥතාවය පෙන්වීම පිණිස මධ්‍යම රාත්‍රී කාලයේදී දෙවඟනන් දහසක් පිරිවරාගෙන විමානය සමගවොත් තෙරුන් වහන්සේගේ පාමුල හෙව එක් පසෙක සිටියේය. තෙරනම ඔහුගෙන් පින්වත අභිරූප වූ දර්ශනීය වූ දෙවඟනන් විසින් පිරිවරණ ලදුව හැම දිසාවන් බබලවන්නා ඔතෝ කවරෙක්ද ඇසීය. දේවපුත්‍ර තෙමේ මම පෙර අපාය ප්‍රතිසන්දිය ඇති ගොනෙක් වීමි. මෝහයෙන් යුත් උත්පත්ති ඇති මම කුසල් නොහැඳින්නෙමි. ගල්කරුවෝ මා ගැලෙහි යොදා ගැඹුරු මඩවකුරක දැක්වූහ. ඒ අදින්නා වූ මාගේ හෘදය වස්තුව පැලී ගියේය. ගැල ගොඩගත් කෙනෙහි මම එහි වැටුනෙමි. එසේ වැටුණු දුර්වල වූ මා දැක ස්වාමියා හැරදමා ගියේය. මා ජීවත්ව සිටියදීම ඇතමෙක් මගේ සමද මස්ත නහරද අකාරුණික උපටවාගෙන ගියහ. පින්වත් ස්වාමීන් වහන්සේ මෙවැනි විපතටපත් මා දැක අනුකම්පා ඇතිසේ සතිපට්ඨාන සූත්‍රයේ දෙසූහ. ඒ දෙසා අවසන්හි සරණ සිල් දුන්හ. සිල් දෙන විට මාගේ මරණය සිදුවිය. එහි මැරුණු මම තවතිසා දෙව්ලොව උපන්නෙමි. ඉදින් සිල් දෙනතුරු සිටියා නම් මට යාම දෙව්ලොව උපදින්නට ඉඩ තිබුණි. දෙව්ලොවට ගියා වූද මාගේ පූර්ව නාමය විනාශ නොවිය. දෙව් රජු සහිත දෙවියෝ මා මහා දත්තය හඳුනා ගනිත්. ගොන්ව සිටි මම ඉතා දරුණු දුකකට පත්වීමි. ඔබ වහන්සේ මට සූත්‍රයක් දෙසා තිසරණදී දුන්හ. ධර්මය කනට වැටුණු පමණින් මෙවැනි ඵලයක් දකිමි. දහසක් දෙවඟනෝ මා පිරිවරති. ඒ සූත්‍රය අසා මෙවැනි සම්පතකට පැමිණීමි. යම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් බුදු සසුන ආශ්‍රය කෙරෙත් නම් ඔවුන්ට ලැබෙන සැපේ විස්තර කර කළ නොහැක. දැන් මට සරණ සිල්දී ඒ සූත්‍රයම දෙසනු මැනවි. ඒ ධර්ම නැමැති නැවට නංවා මා සසර සයුරෙන් එතර කරනු මැනවි. ඒ සූත්‍රයාගේ බලයෙන්ද සරණසිල් බලයෙන්ද
මම අපායක ප්‍රතිසන්දිය හැර දේවත්වය ලැබුවෙමි. මෙසේ සංසාරයේ නොයලුණු මහා දත්තනංගේ දේව පුත්‍රයා සතිපට්ඨාන සූත්‍රයේ දේශනමෙන්ගේ තෙරුන් වහන්සේගෙන් ඉල්ලුවිය. තෙර නම සරණ සිල්දී ඒ සූත්‍රයේම දිසා ඔහු ප්‍රථම ඵලයේ පිහිටු විය. දේව පුත්‍රයා බුද්ධ පුත්‍රයන් සමීපයේ ධම්මස ලබා පාදක ළඟ හිස තබා වැන්දේය. දහසක් දෙවගණන් හා සෝවාන් ඵලයේ පිහිටි හෙතම අහසේ හංස රාජයෙකු මෙන් දෙව්ලොවට ගියේය. එබැවින් බුදුරජාණන් වහන්සේලා සත්පුරුෂ සේවනය පසසති. ධර්මයෙන් ප්‍රීතිමත් වීම වඩ වඩාත් පසසති. පඬිත තෙමේ බොහෝ ගුණ උපදවන්නේ යයි දැනගෙන සත්පුරුෂ සමාගමය පසසන්නේය.